සබ්බේ සංඛාරා කියන වචනේ ගත්ත ස්වාමීන් වහන්සේ දැන් අපිට දැන් අපි මේ දිව ලෝකේ ජීවත් වෙනකොට දැන් අපිට අපේ පැවැත්ම ඉස්මතු වෙන ඕනම සිතුවිල්ලක්ද සබ්බේ සංඛාරා කියනකොට ඒ නිර්වචනයට අයත්ද අපි පැවැත්ම විදිව විඳීම දැනීම දැන ගැනීම ඒ පැත්තෙන් හරි නැත්නම් දැකීම ඇසීම දැනීම කෙනීම මොනම විදිහේ හරි අපේ පැවැත්ම ඉස්මතු වෙන සිතුවිල්ලක් ඒ සබ්බේ සංඛාරා කියන්නේ ඒක ගොයින්වන්ස සිතුවිල්ලකට වඩා සියලු ක්‍රියා සියලු ක්‍රියා දැන් අපිට තියෙන්නේ ක්‍රියාවට අමතරව දෙයක් වෙලා නේ කියන්නේ සිතුවිල්ලක් වෙලා නේ අපිට තියෙන්නේ දැන් අර මං කියන ඉර නගින නිසා නැගිනහිර කියනවා කියලා දැන් අපිට නැගිනහිර වෙලා නේ ඒකවල දැන් අපිට මේ ලෝක හැම එකම ගතට පස්සේ ක්‍රියාවක් සිදු වෙලා තියෙන්නේ ඕනෝ සිද්දයක තම ක්‍රියාවක් එතකොට ක්‍රියාව තමයි අපි අල්ලගෙන තියෙන්නේ දකින දේ කියලා අපි ගන්න හිතීමත් එක්කනේ. يعني අපි කොහෙන් ගත්තද අර ක්‍රියාවක තමයි සිදුවලා තියෙන්නේ. මෙතන කෝපය නෑ මං කියනවා නෑ වතුර බොන නිසා කෝපය කියන්නේ. දැන් ඊතන ඒක අහුවෙලා දැන් අපිට දැන් නමුත් දැකීමෙන් නැත්නම් හිතීමෙන් තමයි ওই ටික දෙන්නේ. ඒතකොට හිතීම කියන ක්‍රියාවට ආය අහුවෙලා තියෙන්නේ. ඒතකොට කොහෙන් ගත්තත් මේ ක්‍රියාවකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතකොට ඔන්න ඔය ක්‍රියා සියල්ලම තමයි සබ්බේ සංකාර ක්‍රියාව පිටින් දකින්න කොට ඒ ලං වෙන්න බැරි ගතිය ඒ නොපීතින ගතිය ඒක ප්‍රඥාවට ඒක ප්‍රඥාවෙන් දකින්න දකින්න නැහැ